ලෙබනනේ අභ්‍යන්තරයේ වර්ධනය වන තාක්ෂණික උපකරණ පිපිරියාමේ තර්ජනය සමග හිස්බුල්ලා සංවිධානය නව අභියෝගයකට මුහුණ දෙමින් ඇතැයි අනාවරණ කර තිබෙනවා. මෙහිදී හිස්බුල්ලා සංවිධානයේ දැවැන්ත මිසයිල ගබඩාව සහ ඩ්‍රෝන යානා සංචිතය තුළද ඊශ්‍රායල් තාක්ෂණික කොටස් අන්තර්ගත බවට දැඩි සැකයක් මතුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එය අනුව සිය අවිපද්ධති වහාම පරීක්ෂාවට ලක් කිරීමටද හිස්බුල්ලා සංවිධානයට සිදුවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ. ලෙබනනේ හිස්බුල්ලා කණ්ඩායම් භාවිත කළ පේජස් පද්ධති 5000ක ඊශ්‍රායල් පුපුරණද්‍රව්‍ය ගබඩා කර පැවති අතර ඉන් 3000ක් පුපුරවා හැරීමට කටයුතු කර තිබෙනවා. ඒවා හංගේරියාවේ සිට ලෙබනනේ දක්වා පැමිණි දීර්ඝ ගමනේදී මෙලෙස පුපුරණද්‍රව්‍ය උපාංග සවිකර ඇතැයිද ප්‍රකාශ කළා. ජපාන සමාගමක් හරහා ඇනවුම් කළ වෝකිටෝකි යන්ත්‍ර දහස් ගණනක්ද අතරමඟදී මොසාට් කණ්ඩායම් විසින් වෙනසකට ලක් කර පැවති බවයි දැනුම් දී ඇත්තේ. මීට අමතරව ඇඟිලි සලකුණු යන්ත්‍ර, ස්මාර්ට් දුරකථන, ගුවන් විදුලි යන්ත්‍ර සහ මෝටර් රථවල පවා මෙම අවදානම ඇතැයිද හෙළි කර තිබෙනවා. නිවේදනයක් මගින් තායිවාන රජය සඳහන් කළේ ලෙබනනේදී පිපුරුණු පේජවල නම් සඳහන් වූ ගෝල්ඩ් ඇපලෝ සමාගමේ ප්‍රධානියාගෙන් රජයේ විමර්ශකින් ප්‍රශ්න කරන බවයි. මෙහිදී තායිවානයේ නාමයට හානියක් සිදුව ඇති අතර ඒ පිළිබඳ තොරතුරු හෙළිකිරීමට අපේක්ෂා කරන බවයි සඳහන් කළේ. මේ අතර ලෙබනන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලෙබනනේ ගුවන් යානා තුළ පේජ සහ වෝකිටෝකි යන්ත්‍ර ගෙන යාම තහනම් කර ඇති බවයි. එය ආශ්‍රිතව දැඩි පරීක්ෂාවන් සිදු කරමින් ඇති බවයි නිවේදනය කළේ. මේ අතර ලෙබනන විදේශ අමාත්‍ය අබ්දුල්ලා බූ හබීබ් සඳහන් කළේ ලෙබනනය යුද්ධයක පැටලී සිටින බවයි. මෙය කලාපීය යුද්ධයක් වීමේ අවදානම පිළිබඳ බිහිතිය වර්ධනය වී ඇතැයිද පවසා තිබෙනවා. ඊශ්‍රායලයේ මීළඟ පියවර සම්බන්ධයෙන් ලෙබනනේ තුළ බිහිතියක් මතුව ඇති බවයි හෙළි කර ඇත්තේ. මේ අතර හිස්බුල්ලා සංවිධානයට එරෙහිව පූර්ණ පරිමාණ ප්‍රහාරක මෙහෙයුමක් සඳහා ඊශ්‍රායලයේ හමුදා කැබිනට්ටුව අවසර නිකුත් කර තිබුණා. එය අනුව ඊශ්‍රායල් හමුදා කණ්ඩායම් උතුරු ඊශ්‍රායලයේ දෙසට රැස් කරමින් ඇති බවයි වාර්තා කළේ. මෙම අවදානම පිළිබඳ ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර මේ සඳහා මුහුණ දීමට ඉස්ලාමීය රාජ්‍යයන් වෙත සන්ධානගත වන්නැයි ඉල්ලීමක්ද සිදු කර තිබෙනවා. සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු සඳහන් කළේ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමෙන් තොරව රියාද් සහ ඊශ්‍රායල් අතර සම්බන්ධතා සාමාන්‍යකරණය කළ නොහැකි බවයි. මේ සමග ලෙබනනේ හා යුද්ධයක් මේ වඩාත් සංකීර්ණ කළ හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ. මෙම ඉල්ලීම් නොතකා ඊශ්‍රායලයේ විසින් දකුණු ලෙබනනේ වෙත අද ගුවන් ප්‍රහාර මෙහෙවන ලද අතර එය ඊශ්‍රායලට එරෙහි ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමේ සැලසුමක් ලෙසයි නම් කර තිබුණේ. ඊශ්‍රායලයේ ලෙබනන දේශ සීමාව ආසන්නයේ පිහිටි කිරියාට් ෂමෝනා සහ බෙයිට් හිලෙල් ප්‍රදේශවලට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර 3ක් එල්ල වී තිබෙනවා. ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ යාරා වෙත එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලින් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි දැනුම් දී ඇත්තේ. මේ අතර ඊශ්‍රායල් හමුදා උතුරු, මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මාරාන්තික ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව හමාස් සෞඛ්‍ය පරිපාලනය දැනුම් දී තිබෙනවා. ජබාලියා නගරයේ සහ රෆාහි පුද්ගල මරණ 8ක් සිදුව ඇති බවයි වාර්තා කළේ. මේ සමග ඊශ්‍රායල් හමුදා බටහිර ඉව්‍රේ ජනින් අසල කබාටියා වටලමින් ඇති බවද දැනුම් දී තිබෙනවා. එහිදී පලස්තීන ජාතිකයන් 35 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි අනාවරණ කළේ. හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කළේ උතුරු ඊශ්‍රායල් දේශ සීමාව වෙත විශේෂ අවධානයක් යොමු කරමින් සිටින බවයි. මෙහිදී හිස්බුල්ලා තර්ජන තුරන් කරමින් සිටින අතරතුර ගාසාහි මෙහෙයුම් සාර්ථකව සිදුවන බවයි පවසා ඇත්තේ. මේ අතර පලස්තීන භූමිය ඊශ්‍රායලයේ විසින් අත්පත් කර ගැනීම අවසන් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාව එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා. මෙම යෝජනාව ඡන්ද 124/14 ලෙස සම්මත වී ඇති අතර රටවල් 43ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කි මුණගැසීමට නියමිත බව අනාවරණ කර තිබෙනවා. මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ යුක්‍රේන ජනපතිගේ ඇමරිකානු සංචාරය අතරතුර මෙම හමුව සිදුවන බවයි. යුක්‍රේන රුසියානු යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්‍රේන ජනපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසෙන පළමු අවස්ථාව ලෙසයි මෙය නම් කර ඇත්තේ. යුක්‍රේන යුද්ධය නිමා කිරීම සඳහා ට්‍රම්ප්ගේ සැලැස්ම යුක්‍රේනයේ විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම සාකච්ඡාව සඳහා එකඟතාවය පළ කර තිබෙනවා. යුක්‍රේනය පිළිබඳ සිය ස්ථාවරයේ සිට යුක්‍රේන ජනපතිවරයා සමග සාකච්ඡාව සිදුවනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දී ඇත්තේ. මේ අතර යුක්‍රේන ජනාධිපති කාර්යාලය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයට සහභාගී වන විට
ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසෙනු ඇති බවයි. ඊට සමගාමීව ඇමරිකානු උපජනාධිපති කමලා හැරිස් සමගද වොලදමිය සෙලෙන්ස්කී සාකච්ඡාවක් සිදු කරනු ඇති බවයි නිවේදනය කළේ. ආසියාව තුළ නේටෝ සංවිධානයේ ආකෘතිය ගොඩනැගීම සඳහා ජපානය සිදු කළ ඉල්ලීම ඇමරිකාව මූලික වශයෙන් බැහැර කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රොයිටර් වෙත සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා තවමත් කාලය වැඩි බවයි. ජපාන ආරක්ෂක අමාත්‍ය ශිගෙරු ඉෂිබා විසින් වොෂින්ටනය වෙත මෙම ඉල්ලීම සිදු කර ඇති අතර කලාපයේ ආරක්ෂාව සඳහා මේ වැදගත් බවයි පෙන්වා දී ඇත්තේ. උතුරු කොරියාව සහ චීනයේ ආරක්ෂක තර්ජන හේතුවෙන් ඒ සඳහා කලාපයේ මිත්‍ර රාජ්‍යන් සූදානමින් තැබීම උචිත බවයි ජපානයේ ඉල්ලීම මගින් පවසා ඇත්තේ. මේ අතර නැගෙනහිර ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා සහකාර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඩැනියල් ක්‍රිටෙන්බ්‍රින්ක් ජපාන යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙය කලාපයේ නව ආතතිකාරී තත්ත්වයන් සඳහා මුල් වී හැකි බවයි ඔහු පවසා ඇත්තේ. ආසියාව තුළ නේටෝ ආකෘතියක් නිර්මාණය කිරීමට තැත්කිරීමෙන් වළකින්නැයි මීට පෙරද රුසියාව හා චීනය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. චීනය සිදු කළ දැඩි අනතුරු ඇඟවීම් නොතකා හරිමින් පිලිපීනයේ යොදවා ඇති මධ්‍යම දුර මිසයිල පද්ධති ඉවත් කර නොගන්නා බව ඇමරිකාව දැනුම් දී තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම මිසයිල පද්ධති ඉවත් කර ගැනීමට ඇමරිකාවට ක්ෂණික සැලසුමක් නොමැති බවයි. දකුණු චීන මුහුදේ අවදානම් තුළ පිලිපීනයේ සහ කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා යෙදවිය හැකි බවයි දන්වා ඇත්තේ. චීන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි ක්‍රූස් මිසයිල වලින් සමන්විත ටයිෆෝන් පද්ධතිය මෙම වසර මුලදී ඒකාබද්ධ අභ්‍යාසය සඳහා පිලිපීනයට රැගෙන වී තිබුණා. වොෂින්ටනයේ අවිතරංගයක් වර්ධනය කරන බවට චෝදනා කරමින් චීනය සහ රුසියාව මෙම මිසයිල යෙදවීම හෙළා දැක තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මිසයිල පද්ධති ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබඳව තමන් ඉතා සැලකිලිමත් වන බවයි. එය කලාපීය රටවල ආරක්ෂාවට බරපතල තර්ජනයක් වන අතර භූ දේශපාලන ගැටුම් උත්සන්න කළ හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ. ආජන්ටිනාවේ ජනාධිපති ජේවිය මිලේ සම්බන්ධයෙන් වෙනිසියුලාව විසින් අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ගුවන් යානයක් ආජන්ටිනාව විසින් ඇමරිකාවට බහර දීම සම්බන්ධයෙන් මෙම අපරාධ විමර්ශනය සිදුවන බවයි වාර්තා කළේ. ඉරානයේ මහන් එයා සමාගමෙන් වෙනිසියුලාව මිලදී ගත් බෝයිං 747 භාණ්ඩ ප්‍රවාහන යානයක් 2022 අගෝස්තු මාසයේදී ආජන්ටිනාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඇමරිකානු රජයේ නියෝගය පරිදි ගුවන් යානය රඳවා පැවති අතර ඉරානයට පනවා ඇති සම්බාධක කඩකළ බවට මෙහිදී චෝදනා නැගූ බවද දැනුම් දී තිබෙනවා. අනතුරුව යානය ඇමරිකාව වෙත බහර දීමට ආජන්ටිනාවේ ජනාධිපති ජේවිය මිලේ පියවර ගැනීම නීති විරෝධී බවයි නිවේදනය කළේ. මේ සමග ආජන්ටිනාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ බවට තර්ක කරමින් වෙනිසියුලාව ආජන්ටිනාවට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් සඳහා තම ගුවන් කලාපය වසා දමා තිබෙනවා. ආජන්ටිනා විදේශ අමාත්‍යාංශය වෙනිසියුලාවේ චෝදනා බැහැර කළ අතර සිය ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ප්‍රතික්ෂේප කරන බවයි අවධාරණය කර ඇත්තේ. ඇමරිකාවේ බැල්ටිමෝර්හි ස්කොට් කී පාලම කඩාවැටීමට මුල් වූ නෞකාව අයත් සමාගමට දැවැන්ත වන්දියක් ගෙවීමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා. සිංගප්පූරුව පදනම් කරගත් සමාගමට එරෙහිව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නීතිමය පියවර අනුගමනය කරමින් සිටින බවයි වාර්තා කළේ. MV ඩාලි කන්ටේනර් නෞකාව මාර්තු 26 වනදා පාලමේ ගැටීමෙන් මෙම අනතුර සිදු කර තිබුණා. එහිදී පාලමේ ප්‍රතිසංස්කරණ සඳහා යොදවා සිටි සේවකයන් 6 දිනකුද මිය ගිය බවයි ඇමරිකානු බලධාරීන් සඳහන් කළේ. බැල්ටිමෝර් පාලම නැවත ඉදිකිරීමේ පිරිවැය ඇමරිකානු බදු ගෙවන්නන් විසින් නොගවිය යුතු බවයි අධිකරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. අනතුරට මුල් වූ නෞකාව අයත් සමාගම විසින් හානි සමග අවම වශයෙන් ඩොලර් මිලියන 100ක් ගෙවිය යුතුව ඇතැයිද දැනුම් දී තිබෙනවා. පාලම කඩාවැටීමෙන් ඇමරිකානු සැපියුම් දාම කඩා කප්පල් වූ අතර ඒ සඳහාද අතිරේක දඩ මුදලක් පැනවෙනු ඇති බවයි අනාවරණ කළේ. චිලි රාජ්‍ය තුළදී නිර්මාණය කරන ලද විදුලි බස් රථ ඇන්ටාක්ටිකාව තුළ සේවය සඳහා යොදවා තිබෙනවා. චිලි ගුවන් සේවය විසින් මෙහෙවන මෙම බස් රථ සේවය ඇන්ටාක්ටිකා මහද්වීපයේ පළමු බස් රථ සේවය ලෙසයි නම් කර ඇත්තේ.
මානව ජනවාස ඇන්ටාක්ටිකාව තුළ නොමැති වුවද එහි රැඳි සිටින සීමිත විද්‍යාඥයන්ගේ හා ගවේෂකයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් එම සේවය සපයන බවද දැනුම් දී තිබෙනවා. මගින් 24 දිනක සඳහා ධාරිතාවයේ පවතින මෙම විදුලි බස් රථ වරක් බලගැන් වූ පසු කිලෝමීටර 200ක දුරක් ගමන් කළ හැකි බවයි අනාවරණ කළේ. ලබන ඔක්තෝබර් මාසයේ සිට මෙම සේවය වඩාත් සක්‍රියව සිදුවනු ඇති බවයි චිලි ගුවන් සේවය වාර්තා කළේ. අටකාමා කාන්තාරයේ සහ ඇන්ඩීස් කඳු ඇතුළු කටුක පරිසරයන්හි අත්හදා බැලීමෙන් පසු මෙම බස් රථ ඇන්ටාක්ටිකාව වෙනුවෙන් යොදවා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.